අජ්ජේව කිච්ඡං කාතම්මං කෝ ජඤ්ඤා මරණං සුවි. බුදුරජාණන් වහන්සේ වදාරනවා අද කළ යුතු දේ අදම කරන්න කවුද දන්නේ හිට ඔබට මරණය උදා වේද කියලා. බුදුරජාණන් වහන්සේ මෙලෙසින් දේශනා කරන්නේ ඔබේ මගේ ජීවිතයේ ඇති නොතිර බව ගැන මහා අවබෝධයක් ලැබලා. පින්වත් වරුණ අපි පසුගිය කාලෙම සතිපට්ඨාන සූත්‍රයෙන් සුවිශාල ධර්ම පරයායක් ශ්‍රාවකයන්ට කියා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ සිරිමෝ මඩලින් වදාළ එතකොට වරුණ දැන් මේ ධර්මයේ පුරුදු කිරීම හෙට දවසට කල් දාලා අද දවසේ සැනසීම හොයලා හරියන්නේ නැහැ. වරුණ ජන සමාජයක් දුකටපත් වෙලා ඉන්න වෙලාවක හැම දුකින් අත මිදෙන මාවත බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය සුරින් දේශනා කළේ. සතිපට්ඨාන සූත්‍රයේ ආනිසංස කතාව මුලින්ම කියද්දී පින්වත් වරුණට මතක ඇති දුක්ඛ දෝමනසානං අත්තංගමාය කියලා මේ පදයක් කියුණා. දුක් දොම්නස් ඉක්මවා යෑම පිණිස. ඒ දුක් දොම්නස් කියනකොට වරුණ මේ කායික ඇතිවන පීඩා මානසික පීඩා එගෙමනේ දුක් කියලා අපි සලකන්නේ. එහෙමනේ දුක ඒවා ඉක්මවා යෑම පිණිසයි මේ උතුම් වැඩපිළිවෙල දේශනා කරන්නේ. එහෙනම් සතිපට්ඨානෙන් අන්‍ය වූ දුක් දොම්නස් ඉක්මවා යන මාවතක් තිබුණා නම් වරුණ ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා නොකර ඉඳීද? දේශනා නොකර ඉන්නේ නෑනේ. එහෙනම් ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දමානං සමතික්කමාය. ශෝකය හැඬීම වැළපීම ඉක්මවා යන්න තියෙන එකම මාර්ගය මෙයයි. අපි පදෙන් පදේ කියලා දුන්නානේ වරුණ නේද? සාකච්ඡා කළා. ඉතින් අපි ඒ ධර්මපරයාය ජීවිතයට ගලප ගන්න උත්සාහවත් උනේ නැත්නම් වරුණ කවදාකවත් මේ අපිට අපේ සිත්වලට එල්ලවෙන පීඩාවන් අපේ කයට එල්ලවෙන පීඩාවන් සහ මුලින්ම නම් නැති වෙන්නේ නැ తాවකාලික සංසිඳීම් මේ. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස වරුණ හොයන්නේ తాවකාලික සැනසෙල්ලක් නෙවෙයිනේ. తాවකාලික සැනසෙල්ල හොයන මිනිස්සු ලෝකේ ඕනතරම් ඉන්නවනේ. ඒගොල්ල මොනම ක්‍රමයකින් හරි ධනෙ හම්බ කරනවා. මොනෝ ක්‍රමයකින් හරි තනතුරු හම්බ කරනවා. මොනවාම ක්‍රමයකින් හරි ඒගොල්ල බලන්නේ ලෞකිකත්වයේ කාම සම්පත්තියක් වැඩි කරගන්න. ඒගොල්ලන්ට ඒ ක්‍රමය මොකන්ද කියලා වැදගත් නැහැ. හැබැයි අපි తాවකාලික සෝයක් බලාපොරොත්තු වෙන්නේ අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වවදාලා මාවතක්. ඒ භාග්‍යතුන් වහන්සේගේ අමා ධර්මයේ ඔසේ ජීවිතය දිහා බලනකොට මේ මෙතන අපි මේ වර්ධවා ගත්තොත් මේ මිනිසත් භාමයේ තුල මතුමත්තර සුවිසාල අනතුරු ගොඩක් අපේ ජීවිතේට එල්ල වෙනවා. එතකොට වැරදිලා තියෙන අර වැරදිනි වැරදි කරගන්නත් නිවැරදි වෙච්චාට යලි වැරදි නොකර තමන්ගේ සැනසෙල්ල මේ ජීවිතය තුලදී මුදා කරගන්නත් තමයි මේ සතිපට්ඨාන මාර්ගයේ තියෙන්නේ. එහෙම සතිපට්ඨානෙ අමතක කරලා වෙන වෙන తాවකාලික සුවසහනයන් ඔස්සේ මනස සනසගෙන ඉන්න කෙනෙක් උත්සාහවත් වෙනවනම් දවස් දෙකක් තුනක් සතියක් මාසයක් හමාර පුළුවන් වෙයි. හැබැයි ඒක දීර්ඝ වශයෙන් කරන්න බෑ වරුණ. එනිසා සදාතනික සුවයක් වෙත යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සෝත්‍ර දේශනාවේ අවසානයේදී අවම වශයෙන් දින 7ක් මහණෙනි මේ පුහුණුවේ දෙන්න කියලා. අපි සංසාර ගමනේ ඕනතරම් කාලේ නාස්ති කළා. සංසාර ගමන පසෙක තබන්න මේ ජීවිතයේ නිර්ාර්ථක දේවල් වුණේ වරුණ කොච්චර කාලේ කෑවද නේද? එතකොට එහෙම කාලේ කාපු අපිට මේ ලැබිච්ච වෙලාවේ දින 7ක් 8ක් වෙන් කරලා විවේකේ පාඩුවේ මේ වෙනුවෙන් කාලයක් අයින් කරගන්න බැරි නම් අපි මොනතරම් මනුසත්වෙන් ඈත් වෙලාද? සාස්ත්‍ර ශාසනයෙන් ඈත් වෙලාද? මෙච්චර අප වෙලා භාග්‍යතුන් අපි දේශනා කරද්දී දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතයිකෝ මේ ජීවිතේ රහත් වෙන නැත්නම් අනාගාමි වෙනවා කියලා දේශනා කරද්දී අපි මේ මාර්ගෙන් ඉවත ගියොත් නම් වරුණ මොනවා කතා කළත් වැදගත් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම අපි සිද්නේ තසපුවෙන් මේ සතිපට්ඨාන සූත්‍රය ගැන යම් විවරණයක් කරන්න 100%ක් නෙමෙයි වරුණ. අහගෙන ඉන්න ශ්‍රාවකයන්ට අඩුම තරමින් පදෙන් පදේ අර්ථවත් ඇහෙන සලස්වානේ. එතකොට මේ කියා දීපු ඔක්කොම නොතේරුණා වෙන්න පුළුවන් හැම කෙනාටම. නමුත් අරුණ මෙතන අපි කියලා දුන්නනේ ඕනම දැනුම් මට්ටමක ඉන්න කෙනෙකුට පුහුණු කරන්න භාවනාවක් මේ තුලින් අපි මතු කරලා දුන්නනේ. ඒ මම නෙමෙයි, මම හෝ වරුණ නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපුදී අපි කියලා දුන්නනේ කල්යාණ මිත්‍රය හැටියට. ඉතින් වරුණ අපි ලොකු සාධාරණයක් කළා මේ ජන සමාජයට. එනිසා අපේ මම යම් අර්ථයක් වෙනුවෙන් චීවරය දරාගත්තා නම් මගෙන් විය යුතු යම් පරෝපකාරයක් වේ නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ට මම ඒක කළා. පින්වත් අරුණත් ඒ දේ කළා. අපේ ශ්‍රාවකයොත් ඒකට සම්බන්ධ වුණා. ඉතින් දැන් ඔබ ටික මොන ප්‍රශ්න මැද වුණත් අඩුම තරමින් හුස්ම රැල්ල දිහා දවසකට මිනිත්තු 15ක් 20ක් බලන්න. අඩුම තරමින් කේසාලෝමා නකාදන්තා කියලා මෙනෙහි කරන්න. අතුම තරමින් සතර මහා භූත වශයෙන් මේ ශාරීරික ජීවිතේ මෙනෙහි කරන්න. අරුණ අවස්ථාවක් දැන් හදා ගන්න ඕනි. අඩුම තරමින් 15වන සිත්තික දිහා බලන්න. ඇතිවන වේදනාවන් දිහා බලේව අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන්න. මේක අවස්ථාවක් කරගන්න ඕනි වරුණ. එහෙමයි සත් ස්වාමීන් වහන්ස සිහිපත් කළ දැන් බුද්ධ දේශනාවට අනුව අවම දින 7ක්වත් මේ සතර සතිපත්